ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමත් සමග නැවතත් ලෝක ටෙස්ට් ශූරතාවයේ අංක 3ට පැමිණියා. විශේෂයෙන්ම කැපිපෙනන කාරණය තමයි ප්‍රභාත් ජයසූරියගේ දක්ෂතා. අවසාන ඉනිම් 6ේදී පාකිස්තානු තරඟ 2 සහ ඕස්ට්‍රේලියානු තරඟය ඔහු මේ වන විට කඩුලු 29ක් දවාගෙන තරඟ 3ක් තුල මේ වසරේදී වැඩිම කඩුලුලාභය බවට පත් වී තිබෙනවා. මෙය ලෝකයේ පුරාම මේ වන විට විශාල කතාබහකට ලක් වී තිබෙන කාරණයක්. එහිදී විවිධ විචාරකයන් සහ හිටපු ක්‍රීඩකයන් අදහස් දක්වා තිබුණා. බ්‍රැඩ් හොග් හිටපු ඕස්ට්‍රේලියානු සුපිරි දඟපන්දු යවන්නේ ඔහු ට්විටර් සටහනක් තබා තිබෙනවා. මෙසේ කවුද මේ ප්‍රභාත් ජයසූරිය? ජාත්‍යන්තර තලයට එක වරම පැමිණ විශිෂ්ට ලෙස දස්කම් දක්වනවා. වමත් දඟපන්දු යවන්නේ ඔවුන් සෑම විටම ඔබේ කණ්ඩායමේ සිටිය යුතුයි. එතනම් එවැනි ක්‍රීඩකයන් ඔබේ කණ්ඩායමේ සිටිය යුතුයි කියන අදහස තමයි ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රීඩක බ්‍රැඩ් හොග් තමගේ ට්විටර් සටහනේ කියා තිබෙනේ. මේ වන විට ප්‍රභාත් ජයසූරිය පිළිබඳව ලෝකෙම කතාබහට ලක් කරන කාරණයක් බවට පත් වී තිබෙනවා. විශේෂයෙන්ම ප්‍රමාද වී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණියත් පැමිණ ක්‍රීඩා කළ පළමු තරඟ තුනේම ඔහු ලෝකෙම හඳුනන ක්‍රීඩකයෙක් බවට පත් වී හමාරයි. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.